කොහොමද වැඩේට ලැබෙන ප්‍රතිචාර? මගේ පැත්තෙන් මම හිතනවා වීඩියෝ පැත්තෙන් සාර්ථකව කරා කියලා. මම හරි ආසයන් හිතලා විසින්ද වීඩියෝ කරනවා නේද? ඉජිප්සිස්ලා මියුසික් විතරයි කරුවේ. මුනිල් අයියා ඉන්න සින්දුවක් ට්‍රෙන්ඩින් ආවේ නෑ ලංකාවේ. මොකද්ද මේකට හේතුව? ට්‍රෙන්ඩින් කියන එක හොඳම එක නෙවෙයි. ඒක වැරදි වැටහීමක් තමයි ඒකළු වැරගෙන තියෙන්නේ. මම කියන එක පිළිගන්න බැරි නේ මේක කතා කරලා වැඩක් නෑ. සමහරක් අය කියනවා ආයි ඉතාලියේ පැත්ත බලලා තින්න එපා ගහනවා කියලා. ගහනවා නම් ගහපු දේ මේකත් එච්චර තමයි. නිකන් එළිය යන පොඩි රාමයක් මෙහෙම ටෙහාන්ලා සහ සුනිල් පිරලා අතර මේ ප්‍රශ්නයක් හින්ද ඒ අය ඉන්නේ නැහැ කියලා එහෙම. ඒක නේ පොඩ්ඩක් දුකක් නැද්ද? ඉතින් මේ වෙලේ ටැක්සියක් කියලා උනෝ. ඉතින් උඹ ඒක බාල් ප්‍රශ්නාව කැඩෙන්න මම බය නැතුව කියන්නේත් ඒකයි. ටැක්සියක් කියලා උනෝ. ඉතින් පීට්සා ඩිලිවරි ඒව කරනවා. ඉගෙනගෙන නැහැ. මම ගියත් ඉතින් හැම වෙලාවෙම සැපරන්නේ ආයිත් ගයන් ලංකාවට ආවොතින් ඇඩි සංගීත කණ්ඩායමට ඒගොල්ලෝ කියනවා ගන්න නැහැ කියලා අයියා. කොහොම හරි යන්න පුතා කියලා කියන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. මේක අංජ බජල් ප්ලේස් එකක් නේද? ඔබ කියනවා මේ රටේ වාසනාවක් නැහැ කියලා. නැහැ නේ. හෙට දවසේ ජනාධිපති සුනිල් පෙරේරා. මම බාරගත්තා. පක්ෂ දෙකේ ඉන්න සිල් දෙනාම හිරගත්තා. මේ වේදාලා කෙලින්ම කටාරින්න දෙන්නේ නැහැ. කුමා සංගක්කාරවා කියලා මේ කොහොම පත් කරන ජනාධිපති. බඹ කාලයක් එක්කෙනෙක් පස්සේ ගියා නේ එක්කෙනෙක් උදව් කරා එක්කෙනෙක් පස්සේ ගියේ නේ ඔය දැන්ට දැකලා තියෙනවා මම මේ ගිහිල්ලා නිකන් ජනාධිපති කේ එන්නවා ඉතින් යන ජනාධිපතිත් එක්ක ඉන්නවා ජනාධිපති කියලා සීඩී එකක් දෙනවා එහෙම දැකලා තියෙනවා උදව් කරා වෙනසක් ඇති කරන්න උදව් කරුවා උදව් කරා අකුරු දෙකේ නමක් තිබිච්ච චිත්‍රපටි වලට සම්බන්ධ කෙනෙක් හිටියා නිලියා එයානේ වැඩිම ඡන්ද ගන්න එයානේ වැඩිම ඡන්ද පායන්නේ පටන් ගන්න ඉතින් එයා තමයි ඉතින් මේ ලංකාවේ බුද්ධිමත් මේකන් හොයන්නේ වැඩි දැන් මෙයාගේ කතාවෙන් මෙයා ලෝකෙට පෙන්වන්නේ මම තරම් සාධාරණ මිනිහෙක් මේ ලෝකේ නැහැ කියලා. මම තරම් යුක්තිගරු මිනිහෙක්. දැන් එහෙමයි තවත් ලංකාවේ ඉන්නවනේ. නෑ. මම ඉන්නකෝ මම සුණු කතා කියන්න නෑ.